වල ලකුණු මට්ටම ලකුණු 15ක් විතර ගන්න පුළුවන් ෆ්ලෝ චාර්ට් හොඳට පුළුවන් වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 10ක ප්‍රශ්නෙකුයි MCQ ලකුණු ගොඩක් වෙලාවට 5ක. ඒ කියන්නේ ලකුණු 15ක් විතර ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්න පත්‍රය ගත්තාම මෙතන ඉඳන්ම ගත්තාම මේ සුඩෝ කෝඩ් ඊට පස්සේ මෙතන මේකත් සුඩෝ කෝඩ් මේ සුඩෝ කෝඩ් එකක් තියෙන්නේ. මෙතන ෆ්ලෝ චාර්ට් එක ඇල්ගොරිතම් එක 4 3යි මෙතන 4යි ඔය විදිහට යනවා. එතකොට පුතාලට දැන් තේරෙනවා මේ මේ ෆ්ලෝ චාර්ට් එකක ලකුණු ගැනීම සහ මේ ඔයාලට තේරෙන්න ඕනේ අර ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකට උනත් ඒක තමයි ෆවුන්ඩේෂන් එක. එතකොට අපි හොඳටම ෆ්ලෝ චාර්ට් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ওই ලකුණු MC අපි කිව්වා අපි සෙකන්ඩ් පේපර් එකේ මේ කොටස කරේ නෑ කියලා. ඒ වුණත් අපිට මේක ගොඩක් වටිනවා. මොකද හේතුව තමයි අපිට MCQ එකේ ලකුණු ප්‍රමාණයක් වැඩි ලකුණු ප්‍රමාණයක් මේ ඇල්ගොරිතම් වලට යන නිසා. අද මම තීරණය කරේ අපි ඇල්ගොරිතම් වෙබිනා එකක් කරා. ටැස්කල් වෙබිනා කියලා තමයි ඒක බේස් කරගෙන ගියේ. මම අද බලන්නේ ඔයාලගේ නොලෙජ් එක කොහොමද මේ ෆ්ලෝ චාර්ට් වල තියෙන්නේ. මේක විශේෂයෙන් අද 11 දරුවන්ට පාදක කරගෙන යන්නේ. හැබැයි 10 දරුවෝ බලන්න පුළුවන් කොහොමද මේ ප්‍රශ්න වලට අපි යන්නේ. සහ මේ ටැස්කල් වෙබිනා එකට සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා නම් ග්‍රේඩ් 10 වල මම දන්නවා සමහර දරුවෝ දිගටම හිටියා ඒ කොටස් වලට. ඒගොල්ලන්ට පුළුවන් මේ කොටසේදී දිගටම සම්බන්ධ වෙන්න. මම මෙතනදී තීරණය කරනවා ඔයගලන්ට ෆ්ලෝ චාර්ට් වලට විතරක් සෙෂන් එකක් ලෑස්ති කරගන්න. ඒකට මම මුලින් ඔයාලගේ දැන් තියෙන දැනුම බලන්න ඕනේ. දැන් ඔයගලගේ දැනුම බලන්න මුලින්ම මේක පොඩි සෙෂන් එකක් වෙන්නේ. මේකෙන් මම තීරණය කරනවා කොහොමද ඔයගලා මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්නේ කියලා. හරිද? හරි. එතකොට මම මුලින්ම බේසික් ෆ්ලෝ චාර්ට් එකක් අඳින්න දෙනවා. ඔයාලට පුළුවන් තමන්ගේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා හරි එහෙමත් නැත්නම් ඔයගලන්ට පුළුවන් මගේ ස්ක්‍රීන් එක පාවිච්චි කරලා හරි අඳින්න පුළුවන්. එතකොට මුලින්ම මම දෙන ක්වෙස්චන් එක මම මෙතනින් ක්වෙස්චන් පේපර් එකෙන් දෙනවා. ක්වෙස්චන් පේපර් එකේ තියෙනවා ප්‍රශ්නයක්. ඒ තමයි මෙන්න මේක පාස් පේපර් එකක ප්‍රශ්නයක්. මම මේ ප්‍රශ්නේ කියවනවා. This pseudocode given below reads two numbers and display the large number. Start get A comma B. If A greater than B, then display A. Else display B. And if stop, draw the flow chart. Respect to the above. pseudocode සිංහල මාධ්‍ය දරුවන්ට මම කියනවා අපෙන් අහන්නේ දීලා තියෙන ව්‍යාජකේතයක් තියෙනවා. ඒ ව්‍යාජකේතය දිහා බලාගෙන ගැලීම් සටහනක් අඳින්න කියලා කියනතර ඔයාලට මේක හොඳට පේනවා නම් ඔන්න මම ටිකක් තව ලොකු කරා ඔයාලට මෙහෙම බලන්න පුළුවන්. ඔන්න start get A get B ඊළඟට තියෙන්නේ if a ready the b then display a else display b and if stop මේක තියෙනවා right. එතකොට ඔයාට පුළුවන් මේක දිහා බලලා තනියම flow chart එක ඇඳලා එක ෆොටෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන් තමන්ගේ class එකට. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අත උස්සලා මට අඳින්න පුළුවන් කියලා ඉල්ලන්න ස්ක්‍රීන් එක. දෙකෙන් එකක් කළා ටග් ගාලා මට කියන්න මම විනාඩි මම මේ ස්ක්‍රීන් එක පෙන්වලා තියන්නම් නැත්නම් ඔයාලට ෆ්ලෝ චාර්ට් එක හොයාගන්න බැරි. මෙන්න මේ ෆ්ලෝ චාර්ට් එකට තමයි sorry සුදු කෝඩ් එකට තමයි අඳින්න තියෙන්නේ. හරි ඉක්මනට අඳින්න බලන්න. අඳින්න ඕන කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න පුළුවන්. අත උස්සලා ඉල්ල ගන්න පුළුවන් පර්මිෂන්. ඔන්න මම ඔයගලන්ට සුදු මේ
ප්‍රසන්ටේෂන් එකටම දානවා හොඳයි ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ ප්‍රසන්ටේෂන් එකේ මෙතෙන්ට මම දැම්මා ඕන කෙනෙක් අත උස්සලා තමන්ගේ අවස්ථාව ලබා ගන්න රිවිරු පුතා අත උස්සනවා එයාට පුළුවන්ලු අඳින්න හරි දැන් ඔන්න පර්මිෂන් දීලා තියෙනවා අඳින්න ඔයාට පුළුවන් අඳින්න බෝඩ් එක මේකේ අඳින්න පුළුවන් අප්ලෝඩ් කරපුවා ඉන්නෝ නම් අත උස්සන්න අප්ලෝඩ් දැන් කතා කරන්න පුළුවන් අද session එක open session එක ඔයාලාට පුළුවන් තනියම කතා කරන්න මිස් දැන් කරා දැන් රිවිරු තමයි මේ අඳින්නේ රිවිරු ඔයා ග්‍රේඩ් කීයද පුතේ 11 ටීචර් ආ රිවිරු මන් දන්නවා අඟහරුවද ක්ලාස් එකේ නේ ඔව් ටීචර් input ab box එකක් දාලා තියෙනවා ඊට පස්සේ if කියලා යා decision box එකක් දාලා තියෙනවා එයා අහනවා a වැඩිද b කියලා yes කියලා දාලා තියෙනවා රිවිරු එයාගේ ආන්සර් එක දුන්නා එයා මේ ආන්සර් එකේ වෙනසක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න එයාට පුළුවන් මේකේ වෙනසක් තියෙනවා නම් ඒක කරන්න මේක හරි කියන අත උස්සන්න හරි හිමාංශි දුව මේ වා තුසල නැ මේක වැරදි කියලා කියන්නේ මොකද්ද හේතුව කිසුර මේක වැරදි කියන්නේ හිමාංශි හරි කාට හරි කියන්න පුළුවන් නම්
මේකේ අඩුපාඩුවක් තියෙනවා කියලා දැන් මේකේ හරි කියපුවාය ගොඩක් ඉන්නවා හරි මේකේ මට පොඩි වැරද්දක් පේනවා කිසුරු පේනවද ඔව් ලාච් නම්බර් එක ඩිස්ප්ලේ කළා මොකද ආයි කියන්නේ ආයි කියන පුතේ මට ඇහුන්නේ නැහැ මෙතනේ අපි බලමු මේක එකකින් එක හරිද කියලා මිස් එකේ ලූප් එකක් යනවා නේද පුතා ලූප් යන්නේ while කියන වචනේ આવොත් තමයි if කියන්නේ selection එක if කියන්නේ selection එක ಅದර මේ පුතාගේ පළවෙනි පියවරට මම ලකුණු දෙනවා අපි මෙතනින් නම් මේක straight යන්නත් පුළුවන් නේ ආ straight කෙලින්ම යන්න පුළුවන් නේ මේ ඒ කියන්නේ එක දිගටම මෙහෙම පහළට පහළට sequence එකක් වෙන්න if a greater than b ට පස්සේ යටින් නෝලියන්න නැතුව කෙලින්ම display b කියලා යන්න පුළුවන් නේ ඔවා කළා පෙන්වන්න මට ඇඳලා ඔවා අඳින්න එක රතු පාටින් අඳින්න ඒ කියන්නේ මේ පැත්තට යන්නේ නැතුවද? ඔව්. ඔව් පුළුවන්. මේක ගැටලුවක් නෑ. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කොමට. රයිට් මොකද මේකේ දැන් මුළු දෙකක් තියෙනවානේ. මුළු තුනක් තියෙනවා ඊටු. ඊටු මුළු තුනෙන් එකක දාන්න පුළුවන්. රයිට්. ඊට ඒක හරි. දැන් මම එකින් එක යනවා. ස්ටාර්ට් හරි. AB හරි. if මේ if කියලා තිබ්බම තමයි මේ පුතා හරියටම හරි if කියලා decision box එකක් අරගෙන a වැඩි b එක හරියටම හරි ඊට පස්සේ yes no පැති දෙකකට යනවා අතර අර කලින් පුතා කිව්වා වගේම පහ බෙදමින් පැති දෙකකට යන්න තියෙන්නේ එක්ක මේ පැත්තට එක්ක මේ පැත්තට ඉතින් පල්ලෙහාට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ yes පැත්ත තමයි display a එතකොට මෙයා display a කියලා ලියලා තියෙන නමුත් මෙතන a කියලා double quotes දාලා තියෙනවද නෑ නිකම්ම a a කියන්නේ AB කියලා බාස්කට් දෙකක් අරගෙන Aට දානවා 10 Bට දානවා 5 අහන්නේ A කියන්නේ 10 වැඩිද 5ට වඩා ඔව් එතකොට මේ කියන්නේ මේ පැත්තේ සුඩ කෝඩ් එකේ කියන්නේ 10 ඉලක්කම මුද්‍රණය කරන්න මේ පුතා ලියලා විනුක දින විදිහට ලියුවොත් මොකද වෙන්නේ ඒ කියන අකුර ඒ කියන ඉංග්‍රීසි අකුර මුද්‍රණය වෙනවා මට ඕනේ ඒ කියන 10ද නැත්නම් ඒ කියන අකුරද කියන එක තමයි තීරණය වෙන්නේ නමුත් මගේ සුඩ කෝඩ් එකේ ඉල්ලන්නේ 10 ඒ කියන්නේ බාස්කට් එකට වැටෙන ඉලක්කම තමයි අහන්නේ ඩබල් කෝට්ස් දාපු ගමන් වෙන්නේ ඒ අකුර print වෙනවා. ඒතට එතන වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ මේක මකන්න ඕනේ. එහෙනම් මේක නිවැරදිව කරනවා නම් මම eraser එක අරගෙන මම මකන්න ඕනේ මොකද්ද? මෙන්න මේ dot එක මකන්න ඕනේ. ආයි මේක මකන්න. මෙන්න මේ ඩබල් කෝට්ස් මකලා මෙන්න මෙහෙම තිබුණොත් මේ පුතාගේ පිළිතුර 100ට 100ක් හරි. තේරුණාද? දැන් හරි. display a මෙතෙන්ට එනකන් එනවා නෝනා අනිත් පැත්තෙන් මේ විදිහට එනවා තේරුණාද right දැන් ඔන්න හොඳ ප්‍රශ්නයක් මේ අපි කරේ හරි දැන් බලන්න මෙතනදී ප්‍රශ්න කීපයක් ආවා ඔයගලන්ට flow chart එක ආය කරන්න වෙනව නේද අත උස්සන flow chart ආය කරන්න වෙනව නේද කියන එකට අත උස්සන අය විශේෂයෙන් 11 අය ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔයාලා නිවැරදිව කිව්වොත් මට මම ඔයගලන්ගේ ස්පෙෂල් ඩේ එකක් විතර දාලා තමයි කරන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට අනෙක් පන්ති වලට හානියක් වෙන්නේ නැති වෙන්න කලින් අනවුන්ස් කරලා සතිය කරනකන් දවස් 5කට කලින් විස්තර දීලා ඒ කියන්නේ හොඳට ප්‍රෙපෙයා වෙන්න ටයිම් එක දීලා ද වෙබිනාර් එක ආයම මේක අමතක වුණා නේද
දැන් මම නැවත මේ ඔක්කොම මකලා ඔයගලන්ට පෙන්වන්න හදන්නේ මේක තමයි ඔය කියන සිලෙක්ෂන් එක මොන පුතෙක් මගෙන් ඇහුවා ලූප් එකක් නිමේද කියලා පුතේ අඳුන ගන්න ඕනේ මොකද්ද මේ සිලෙක්ෂන් නැත්නම් වර්ණය කියන්නේ මේ if කියන වචනේ ආපු ගමන් ඔයාට සුඩෝ කෝඩ් එකෙන් එන්නේ මේ වර්ණය තමයි එතකොට සිලෙක්ෂන් කියන්නේ මොකද්ද there may be alternative steps that could be occur right that could be taken subject to a particular condition kisiyam singala maddenna kisiyam kondesiyak mata vikalpa gamane kirima udaharanayak wada wahinawada prashnayak oh ahena mama nidaganna naha kiwoth mama eliyata panala sellan karana right ek yani kisiyam kondesiyak mata oya විකල්ප මාවත්වල ගමන් කිරීම හරි එතකොට එතනදී ඔන්න මේ කලින් වගේම නම්බර් එක ඉන්පුට් කරා ඒ නම්බර් එක 40ට වඩා වැඩි නම් ඔන්න දැන් අර කලින් කියපු පුතා වගේ මේ පැත්තෙන් ගන්න නැතුව මෙතනින් දැම්ම එක ප්‍රශ්නයක් නෑ මොකද ඕනේ පැත්තකට යන්න පුළුවන් නේ පිට නෑ ඔන්න පුතේ පාස් කියලා දැම්මොත් පාස් අකුරු ටික තමයි print වෙන්නේ එතකොට මෙතෙන්දී ආ නම්බර් කියලා දැම්මොත් මේ නම්බර් එකට නම්බර් කියන බාස්කට් එකට වැටෙන ඉලක්කම print වෙන්නේ. අර කලින් ප්‍රශ්නේ ඒකයි ගැටලුව උනේ. සංඛ්‍යා දෙකක් input කරලා විශාල සංඛ්‍යාව මුද්‍රණය කරන්න තමයි ඒකේ දීලා තිබුණේ. එතකොට ඒ පුතා ඇඳ ඔක්කොම හරි double quotes දාලා තිබුණා. ඒක මං ඉවත් කරා. එතකොට තමයි නිවැරදි පිළිතුරු එන්නේ මේ තියෙන ඒකේ සුඩ කෝඩ් එක අපි ඔය දැකපු ඒ if කියලා ලියන්නේ. එහෙනම් පුනරාවර්තනයක් නැත්නම් repetition repeat එකක් කියලා ඕගොල්ලෝ කියන්නේ මේකට නෙවෙයි. මේකේ හොඳට බලන්න මේ පාරෙන් ගිහිල්ලා එළියටම යනවා. මේ පාරෙන් මම අටක් අරගෙන යන්නම්කො. එතකොට මෙහෙම යනවා මේ පැත්තෙන්. කිසිම වෙලාවක නැවත සිද්ධ වෙන්නේ නැහැ. ඒක පාරක ගිහින් එළියටම යන්න යනවා. right මේ පාරෙන් ගිය කෙනෙක්ට මේ පාර දකින්නවත් හම්බ වෙන්නේ නැහැ තේරුණා නේද එහෙනම් විකල්ප පාත් මාවත් alternate paths different path based on a condition කොන්දේසියක් මත තමයි යන්නේ මේ තියෙන්නේ අදාළ කොන්දේසිය ලියනවා ඒකෙන් ඔයාට ගමන් මාර්ගවලට යන්න පුළුවන් right හරි එතකොට රිපිටිෂන් වලදී පුතා පටල ගන්න එපා රිපීට් වලදී මෙන්න මෙහෙම මෙහෙම ආයි යනවා රවුමට යනවා දැන් අරක පාස් if කිව්වම වෙන්නේ නැහැ එහෙම මේකට යනවා වචනයක් මොකද්ද while කියලා හරි repeat until කියලා හරි යනවා මේ yes කියලා යනකොට මම උගලන්ට පෙන්නලා ඇති loop එක මෙන්න මේ විදිහට අපිට प्रधान පා මේ වයස අහනවා ගේට් එක ගාව දෙන්න. එතකොට yes කියලා කියන අය අතුරට යන්න පුළුවන් උත්තරේ අපි කියන අවුරුදු 12ට අඩු අයට විතරක් යන්න පුළුවන් කිව්වොත් ඔන්න යන්න. එතකොට කානිවල් එකේ එකපාරක් සෙල්ලම් කළා මෙඩි ගොරවුන් ගිහිල්ලා එහෙම අන්තිමට අහන්න පුළුවන් වයස 12ට අඩුද? එතෙන්දි නෑ කිව්වොත් එළියට යන්න වෙනවා. හැබැයි එකපාරක් ගිහිල්ලා ඔය විදිහට මේ loop එක ගැන තේරුම් ගන්න ඕනේ පැහැදිලිව loop එක තාම පරිස්සමට ඉගෙන ගන්න ඕනේ දෙයක් අපි. හරිද? හරි. දැන් අපි තව ප්‍රශ්නෙකට යනවා. මගේ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. අපි ඒ ප්‍රශ්න පත්‍රයට යමු.
හරි මම මෙතන මේ ප්‍රශ්න අංක වලින් අපි ප්‍රශ්න ටිකක් ලේසි ප්‍රශ්නකට යමු මම අහනවා පළමු එකේ සිට 10 දක්වා සරල කරනම් එකේ සිට 10 දක්වා සංඛ්‍යාව මුද්‍රණය කිරීමට අදාළ ගැලීම් සටහන අඳින්න draw a flow chart to display 1 to 10 numbers මම යනවා බෝඩ් එකට අපේ මෙතනට යමු අපි මම බෝඩ් එක ගන්න හරි දැන් අඳින්න බලන්න එකේ සිට මට ඕනේ මෙන්න මේක මුද්‍රණය වෙන්න 1 2 3 4 5 6 7 8 9 10 වෙනකම්ම මුද්‍රණය වෙන්න ඕනේ කාටද පුළුවන් එහෙම ෆ්ලෝ චාට් එකක් අඳින්න ඒ කියන්නේ ලූප් එකක් අඳින්න පුළුවන් කෙනෙක් අත උස්සන්න बोर्ड का गान पुलवा अमीन क्या मत के ना अमीन पटांग गाना अमीन ना बोर्ड के अमीन के ना हमारे पेन है ना मैं इन बारे पुलवा Hans Fletcher x समान है बिंदु y x අඩුයි සමානයි 10 සිම්බල්ස් පොඩියට අඳින්න වෙන්නේ නැත්නම් වාට ඉඩමදි වෙයි मैं कौन आता हूँ कौन मैं कौन हूँ नहीं हाँ उड़ेगा तो ना कमाने
මේක ලියන්නේ අඩු හෝ සමාන කියලා. මුලින්ම අඩු ලකුණ ලියන්නේ එහෙමයි ලියන්නේ. හරිද? ඉවර කරන්න. ඉවරද? समान में लीला तीने में लीला तीने के तमाय में हमें x के लीला तीने माया x आडूरी समानाय दहाया ये आगे कंडीशन है राइट इलाके में दाला तीने yes के ल में लीला तीने yes print x एक ने में एक कीने का print करना दें एक टे एका एक तो करना वा देखा है राइट देखा है दें आप हो जाना वा देखा आडूरी द ओ print x आ देखा print करना දැන් ආයි එකක් එකතු කරනවා 3යි ආයි යනවා 3 අඩුයිද 10ට වඩා ඕව අඩුයි ඔහොම යනවා ගියාම අන්තිමට 10 වෙනකම් print කළා 11 වුණාට පස්සේ stop වෙනවා ප්‍රැතර මේ zoodle code එක මේ flow chart එක හරියටම හරි එතකොට අපිට අවශ්‍ය වෙන්නේ දැන් මේකේ zoodle code එක කොහොමද කියන්නේ කියන එක තමයි දැන් අවශ්‍ය වෙන්නේ කොහොමද zoodle code එක කියන්නේ एक टेक्स्ट करन मैं टेक्स्ट वहीं टाइप करन पुलवान किने किरण अगर तो उस्तान कर टाइप करन एक्सक्यूज मी टी ओ टीचर वन टीका क्वीना श्री दी का टे फ्लो चार्ट के अंदर एक हरित दन आप है ना आ आ ग्रुप के दाने फोटो वेका हरित ग्रुप के दाने नेसीलर नेसीते नहीं तुम्हें ओ दहाई ඊට පස්සේ අපිට යන්න පුළුවන් print x x is equal x plus 1 end while while එක ඉවරයි කියලා කියනවනේ end while while ඉවරයි ඊට පස්සේ end right හරිනම් මේක ලියනකොට මෙන්න මේ කොටස් ටික මොකද වෙන්න ඕනේ චුට්ටක් මෙන්න මෙහෙම කළා indent කළා දැම්මොත් ලස්සනයි right මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ හරිද right එතකොට මේ අපේ අදාළ flow chart එකට ගැලපෙන දැන් මේ පුතා ලියාගෙන යද්දී මම බලාගත්තා එයා මුලින් බිඳුව දැම්මා අපි ඒකත් කතා කරමුකෝ එයා මුලින් බිඳුව දැම්මා ඊට පස්සේ එයා ඒ බිඳුව දැම්මොත්
මෙතෙන්දි print කරොත් මුලින් බිංදුව print වෙන හින්දා එයා මොකද කරේ මුලින් මේ step එකට ගියා මේ step එකට මුලින් ගියා ඒ කියන්නේ බිංදුව එකකින් වැඩි කරනවා එක ඊට පස්සේ print කරනවා එහෙමත් හරිය පුතා එයාගෙන ගියේ හරිය ඒක අය නැකෝ මම හිතන ඉඳ මරිහින්ද වෙන්න ඇති ඒ කියන්නේ එයා ඒක දැනුවත් වුණා කියන එක මට කියන්න පුළුවන් මොකද ඇත්තටම එයා x බිංදුවෙන් පටන් ගත්තේ මාත් බලන් හිටියේ x බිංදුවෙන් ඉඳලා print කරොත් එහෙම print වෙනවා ඒතර මගේ output එකේ මම බිංදුව බලාපොරොත්තු වෙලා නැහැ එහෙනම් ඔයා නියම output එක ගන්න ඕනේ question එකේ හැටියට හරි දැන් අපි බලමු නිශ්චලයින් සිතගේ මොකක්ද අංශක මම ඔක්කොම clear කරනවා ලියා ගන්නයි ලියා ගන්න මේ ටික දැන් මට පොඩි උදව්වක් කරන්න ඕනේ මම දීපු ප්‍රශ්න දෙකම ලස්සනට word වල හරි අඳලා group එකට upload කරන්න අපේ A-level දරුවෝ මොන හරි වැඩක් කරපු ගමන් මම group එකටම බලන්න tag ගාලා upload කරලා දැන් මේවා මේ screen එකේ නැති වෙලා යනවනේ අපිට මේක permanent screen එකක් නෙවෙයිනේ ඉතින් ඒක permanent කරගන්න ඒගොල්ලෝ Google Classroom එකට දාලා upload කරනවා ඉතින් ඔයගොල්ලෝ ඒක කරන්න ඕනේ හරි දැන් අපි යමු නිසිල ඉස්සිතගේ මොකද්ද එයා 2000 කීයටද දැම්ම පුතේ 20ට වෙන්නේ දාන්න ඇද්දි නිසිල ඔයාගේ answer එක අපිට බලන්න විදිහක් නැද්ද ටීචර් මම WhatsApp group එකට දැම්මා WhatsApp එකට දැම්මේ. අපි group කියවුවාම Google Classroom එක පාවිච්චි කරන්න මේ මේවා අපේ social media එක පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් අපේ හදිසි පණිවිඩ වලට විතරයි සහ මට බලන්න answers බලන්න දාන ඒවා තමයි කරන්නේ. प्रश्न उत्तर डबल C या बिंदुवाई किया ने माँ याँ के बात करते के या अलगने C बिंदु C वैडी इधर दाहिने टमाटर नहीं ऐसे तो बोले या yes side देखेंगे no side देखेंगे नहीं लेते हैं इधर C वैडी इधर नहीं इन्हें C टे एकाक एको चुकाना इधर एकाई इधर पर से print C C print करना I याना संख्या සී print කරන්න සී දැන් 3යි සී print කරනවා දැන් සී අරගෙන යනවා 3 වැඩිද 5ට වඩා නැහැ එහෙනම් කක් එකතු කරන්න 4යි 4 print කරන්න ඔව් print කරා ඊට පස්සේ යන්න 4 වැඩිද නැහැ එකක් එකතු කරන්න 5යි 5 print කරන්න print කරා දැන් යනවා 5 වැඩිද 5ට වඩා 5 වැඩිද 5ට වඩා ඔන්න ප්‍රශ්නයක් පහ වැඩිද පහට වඩා අහන්න උත්තර දෙන්න නෑ නෑ ඒත් යන්නේ පහලට 6 වෙනවා 6 print කරනවා දැන් යනවා 6 වැඩිද පහට වඩා yes එලිගෙන එතකොට ඔයාගේ උත්තරේ මම 5 වෙනකන් ගියේ මට 10 වෙනකන් යන්න දුර වැඩි නිසා ඔයාට දැන් තේරෙනවා 5 වෙනකන් ගියහම මොකද වෙන්නේ මොකද උනේ 6 print උනා. ඒ කියන්නේ 11 print වෙයි කියලා මෙතෙන්දී අපිට කියන්න වෙනවා. එහෙනම් පුතා ඔයා start කරන්න එකෙන්. එතකොට ප්‍රශ්න විසඳෙනවා. ඉතින් ඉන්සිඩට තේරුණාද කතාව? හරි නේ. ඒ කියන්නේ ඔයා බලන්න පුතේ අවසාන output එක මං ඉල්ලන ගන්නද එනවද කියලා. ඒක ඒක පැන්නොත් 10ට වඩා වැරදි. ඉතින් ඒක 10ට වඩා 5 වෙනුවට 4 දැම්මොත් හරි 9 කියලා දාන්න එන. वेरी गुड हिम्मत को लगा बिंदु एम पटांग तो देखा अडवेंग दा हाँ ना हे हे मने वाटे तेरे ना ऐ एक उन्हें केला एक उन्हें वो यार पटांग ते ओ सांग को तो नॉट देख के गये वो यार इनिशियल हेमा बेटा पुता
flow chart එකක් හදලා තනියම dry run එකක් යන්න hand trace මම මේ ගියා වගේ යන්න එකපාර කිව්වේ නෑ මම පෙරදි මේ උත්තරේ වැරදිද කියලා උත්තරේ හදන්න පුළුවන් ක්‍රම දෙකක් එකක් තමයි you can start from 1 and go with 10 or else you can start with 0 and go until what until 9 එහෙම නැත්නම් ඔයා වැඩි කියලා දාන්න නැතුව වැඩි හෝ සමාන කියලා දාන්න පුළුවන් ඒත් yes දාලා යන්න පුළුවන් එළියට එහෙනම් ඔඩි ජීතේ ඔව් එහෙම කොහොම හරි yes වෙන්න දාන්න මිස් එතන ඔව් මිස් එතනට 1 දැම්මොත් එක 1 එක print වෙන්නේ නැහැ නේද Yes, Anna. One print window, so you have to change this as well if you are using one. Meten C ekka print C ekka wenawane ekena ekka bindu ekka deka wela thamai print wenna patan. Ether deke indan yanne. Ether eka hari duwa kipu kathawak hari. Right? Etakota oyata make kelly deka maru karana nam etakota eth hari. Hama vitama dry run ekak yanne etakota oyata weradi handuna ganna puluwan. හරි නේද ඉන්සිත වට හදන්න පුළුවන් ඒ වැරද්ද හදලා ගන්න පුළුවන් හරි එතකොට අපිට බලන්න අපිට 2017 පේපර් එක තියෙනවද බලන්න අපි මේ මේ බලන්න මේකේ අනිත් පැත්ත the following flow chart shows the algorithm that reads two numbers and display the smaller number ඔන්න බලන්න ඊළඟ අවුරුද්ද හපු හැටි දැන් මේ අවුරුද්ද හැම මොකද්ද වෙන එකක් large number මේක යහන්නේ small number දැන් අහන්නේ write the zuda code දැන් zuda code එක දීලා flow chart එක දීලා zuda code එක දැන් උගලන්ට මෙතනම මම ඉඩක් දීලා තියෙනවා Zoom එකේ text tool එක අරගෙන අරගෙන ඉවරලා zero code එක type කරන්නත් ගන්න. කවුරු හරි ගන්න. पटांग कौर हरि दहम से राइट वेरी गुड अर फ्लो चार्ट के खाली एरा एक मैं एक प्रिंट वेन नया नहीं था कि पुदु कहो दो या तो उसने बोला ना हरि होता या होता माता के हिंटी आ देंगे कि मागे अतिरिक्त मिशन या कहो दो पुते ओमेत्रा पुते टाइप कराना मुदाई नहीं थे लेना आटा वाटा टाइप कराना उगल टाइप टूल लगती है ना आदर टेक्स्ट टूल लगती है ना दोगल आटे नहीं मिस कमाने ना आगे निकलते कमाने दो अनिन ओमलियन बिगिन की लियन हमारे उधर नहीं थे මිස් වෙන කාට හරි දෙන්න මේක ලියන්න බෑ මිස්. ලියන්නමාරුද? ආ කවුරු හරි ගන්නකෝ එන. එන. लेने बैठ गए को कवर लिया नहीं ये जो हमारे पीछे का स्टाफ वाला डीजे है हाँ हाँ रे इन्हें मंदार ना बिगिन इधर पर से वो लोग क्या ना को इनपुट
input a comma b right ඊළඟට if අන්න if ඔන්න දෙපැත්තට යන හින්දා if එක if a වැඩි ඉඳ b ට then කියලා කියන්න ඕන very good නියමයි ඊපස්සේ yes පැත්ත මුලින් කියන්න අන්න හරි අන්න හරි මුලින් කියනවනේ yes side එක display display b දැන් මෙන්න මේ චූටි කැල මකලද ආ හරි කමන්න ඒ කැල අපි හැට ගමුකෝ දැන් හරිනේ ඔන්න ඔක ලියාගත්ත නම් හරි begin input a b if a වැඩි b then display b display b මේ පැත්ත yes පැත්ත මුලින් යන්නේ එහෙම නැත්තම් ඔය විදිහට යන්න පුළුවන්. එහෙනම් මම එකක් මකනවා. ඔන්න දැන් යන් ඊළඟ එකට මේකේ තියෙනවා ඊළඟ ලස්සන ප්‍රශ්නයක් අපි ඒකත් කරමුකෝ. Right. ඒගලන් අහනවා පෙන්. The following flow chart read three numbers and find the smallest. Write down the correct expression. Missing missing labels. Missing label. මෙතන P නෑ Q. P Q. Missing labels වල මොනවද තියෙන්න පුළුවන්? smallest එක කුඩා කුඩා සංඛ්‍යාවයි අහන්නේ. මොන A B C basket තුනක් තියෙනවා. A B C. අපි දැන් මේ වගේ එකක් කරනකොට කුඩාම දැන් අපි කියමු මෙතන පබළු තියෙනවා තුනක්. මෙතන පබළු දෙකයි. මෙතන පබළු පහක් තියෙනවා. ඔහොම එක අපි කොහොමද මුලින් බලන්නේ ආ A B ට වඩා වැඩිද බලනවා A ද වැඩි B ද කවුද වැඩි A වැඩි නේද එහෙනම් මේ පැත්තට A A වැඩි කියන්නේ මේ පැත්තට ගියා දැන් A ට තියෙන ෆයිට් එක කවුද C එක්ක නේද එහෙනම් මෙතන මොකද්ද දාන්නේ මොකක්ද දාන්නේ A වැඩිද ඒ වැඩි අපි මෙතන මේ වැඩි ලකුණ දාන්නේ මෙයා අහන්නේ මොකද්ද smallest නේද smallest එක නේද පුතේ අහන්නේ එහෙනම් මොකද්ද ලියන්න ඕනේ small එක හොයන්නනේ ඕනේ එහෙනම් මොකද්ද දාන්න ඕනේ ආ මොකද්ද දාන්න ඕනේ මෙතන p වල දාන්න ඕනේ මොකද්ද a greater than b b greater than c ඕ b වැඩි b greater than c b වැඩිද c ට වඩා එතකොට මෙතෙන්දි එන්නේ b වැඩි කිව්වොත් මෙතන දැන් මේක yes වුණොත් මොකද small display c ඒ කියන්නේ c තමයි කුඩා මේක yes කිව්වොත් c තමයි කුඩා ඒ කියන්නේ අපිට මෙතන p වලට දාන්න වෙන්නේ මොකද්ද b වැඩි c ට වඩා මොකද අපිට කුඩා සංඛ්‍යාව ඕනේ දැන් මෙතෙන්දි මේක yes වුණා කියන්නේ c කුඩායි ආ එතන හරි එහෙම නැහැ කියන්නේ b කුඩයි. right. එහෙනම් q වලට ගියම මොකද වෙන්න ඕනේ? q වලට ගියම මොකද වෙන්න ඕනේ? a greater than c. අන්න හරි. a greater than c කියලා එන්නේ. පුතේ අපි a වැඩි වුණොත් කවුද වෙන්නේ? a වැඩි කියන එක yes වුණොත් මොකද වෙන්නේ? c තමයි ලොකු. smallest. එහෙම නැති වුණොත් a තමයි කුඩේ. මේ කුඩා සංඛ්‍යාව හොයන හින්දා හරිස්සමට කරන්න ඕනේ වැඩ. right අපි මෙතෙන්දි ෆයිට් කරලා දෙන්න ඕනේ මොකක්ද නේද yes කියපු ගමන් c කුඩා වෙන්න තමයි ලියන්න ඕනේ c ගේ පැත්තට කුඩා පෙන්වන්න ඕනේ ඒකයි ඒකයි ටිප් එක තියෙන්නේ මේ c c පැත්තට කුඩා පෙන්වන්න right අනිත් පැත්තේ තියෙන අනික එක a නේ ඉතින් ඔයා මෙහෙම ඔයා ගොඩාක් මේවා මොනවද කියවන්න ඕනේ ඔයාට තියෙන්නේ මෙතන අවුට්පුට් එකට එන්නේ a b කියන පද දෙක AB ඔන්න මම තව සරල කරන්නම්කෝ sorry AC කියන පද දෙක තමයි එළියට එන්නේ මෙතනින් එන්නේ A මෙතනින් එන්නේ C
දැන් පුතා මෙතන yes කිව්වහම එන්න ඕනේ කුඩා එකන මේක කුඩා ලකුණ දාන්න ඕනේ සී පැත්තට නේ එහෙනම් මේකෙත් අපි ඒ විදිහටම යන්කො මෙතන තියෙන්නේ b සහ c එහෙනම් ෆයිට් එක තියෙන්නේ b c අතර b c අතර yes පැත්ත c පැත්තට දෙන්න එහෙනම් කොහොම යන්න දැක්කද ගත්තේ හැටි අමාරු නෑ පොඩ්ඩක්වත් මෙච්චර මේ හිතන්න කරන්න ඕනේ නෑ මෙතනින් අල්ල ගන්න පුළුවන් කිසි කරදරයක් නෑ නැවත කියනවා ඒක තේරුම් නැත්තම් නැවත මකලක් කියනවා තේරුම් නැත්තම් මෙතන අහන්නේ කිසියම් සංඛ්‍යාවක මෙච්චර මේ මේ පබළු දාලා හිම කරන්න අවශ්‍යත් නෑ නමුත් මේකේ ක්‍රමවේදය මේකයි ඔන්න අපි ගාව තියෙනවා බාස්කට්ස් තුනක් ඒ බාස්කට්ස් වල තියෙන පුංචිම අඩුවෙම අඩුවෙම පබළු තියෙන බාස්කට් එක මොකක්ද දැන් එතකොට මෙතෙන්දි හොයලා එවලා තියෙන්නේ ඒ වැඩිද බීට yes නම් ඒ වැඩි එහෙනම් අපිට තියෙන ෆයිට් එක එහෙනම් bc වලින් කවුද පොඩි කියන එකනේ දැන් ඒ දැන් තරංගෙන් ඉවත් වෙලා ඉන්නේ එහෙනම් bc b සහ c එහෙනම් මම ලියා ගන්නවා b අකුරයි c අකුරයි ලියා ගතට පස්සේ ඔන්න ඔයා බලනවා yes කිව්වහම display c වෙනවා කියන්නේ c චූටි එහෙනම් කුඩා පැත්ත මේ ස්මෝල් කියන සයිඩ් එක දෙන්න ඕනේ c වලට මේ පැත්තේ ෆයිට් එක තියෙන්නේ a ටයි c ටයි එහෙනම් yes ආවේ මොන පැත්තටද ඒකෙත් c සයිඩ් එකට එහෙනම් c පැත්තට කුඩා කොහොම කරාම හරි දැන් ඔයාලට තේරුණා ෆ්ලෝ චාර්ට් කරනවා කියන එක අමාරු නෑ හොඳට මේ ප්‍රශ්නේ තුලම පිළිතුර හැංගිලා තියෙනවා ඒතර ඔයාට එහෙම හොයා ගන්න පුළුවන් එතකොට අපි පුළුවන් තරම් ෆ්ලෝ චාර්ට් ප්‍රශ්න කරාම මේක ජය ගන්න අමාරු වෙන්නේ නෑ අපිට රයිට් හැම විටම ප්‍රශ්න කරමු අපි එතකොට එක විදිහ ප්‍රශ්න ගොඩක් තියෙනවා අපිට ඒවා කරන්න පුළුවන් සංඛ්‍යා දෙකක් print කරලා ඔන්න ඊළඟ ප්‍රශ්න මම අහනවා සංඛ්‍යා දෙකක් input කරලා ඔත්තේද ඉරට්ටේද යන්න කොහොමද මුද්‍රණය කරන්නේ ඔත්තේද ඉරට්ටේද යන්න මුද්‍රණය කරන්නේ කොහොමද මෙන්න පහ කියලා කිව්වොත් ඔත්තේද ඉරට්ටේද කියලා කියන්නේ කොයා පහ කියන්නේ පහ කියන්නේ මොකද්ද odd number එක ඔත්තේ එහෙනම් හත කියන්නේ ඔත්තේ මම කිව්වොත් 10 කියන්නේ ඉරට්ටේ එහෙම ඔයා කියන සංඛ්‍යාව මොකක්ද කියන එක කියන්නේ කොහොමද අලියන්න බලන්න ඒකට පුළුවන් කෙනෙක් අත උස්සන්න කිසුරු පුළුවන්ද හිමාෂි සෙෂන්ස් වලට ආපුවාය මන් දන්නවා ඒගොල්ලෝ හොදට කරා ඒ වෙලාවේ දැන් පුළුවන් වෙන්න ඕන ඩිවයිඩ් කරාම එකක් ඉතුරු වෙනවා නා ඔඩ් වෙරි ගුඩ් දැන්සි ඊ වෙරි ගුඩ් හරි කොහොමද අපි ඒක කරන්නේ කියලා බලමු ඔයා කියන්න මම අඳින්න මට ඉක්මනට අඳින්න පුළුවන් මේකේ ඔයා කියන්න බලන්න අපි ගිහින් ට්‍රයි කරන මම බිගින් එක ඇඳා ස්ටොප් ස්ටාර්ට් කියලා ලියන්න රයිට් ඊළඟට මොකද කරන්නේ ඉන්පුට් නම්බර් ඉන්පුට් එක නම්බර් එකයි නේද පුතේ එක නම්බර් එකක් ඉන්පුට් කරන්න කියලා නේ මට කියන්නේ ආවන් කියනවා ඉන්පුට් input අපි ඒකට a ඔයා කැමති නම්බර් එක අනම්ම කියන්නම් කොම අනම්ම ඊට පස්සේ මොකද මට කරන්න කියන්නේ divide number by 2 and get the remainder very good අන්න එයා හරියටම කිව්වා එහ�නම් මම මොකද්ද කරන්නේ x කියලා remainder එකක් ගමු x සමානයි number බෙදලා දෙකෙන් and get remainder ඕක ලියන්න ඕනේ number බෙදන්න දෙකෙන් and get the remainder සිංහල මාධ්‍ය දරුවෝ සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතිරිය ගන්න ඉතිරිය ගන්න ඊළඟට මොකද කරන්න කියලා කියන බලන්න x සමානයි එකට ඒක yes නම් print even නැ print odd no නම් print even very good එයා කියනවා මට බලන්නලු x සමානයි 1 එතකොට අපිට දාන්න පුළුවන් print එකක් no නම් තව print එකක්
ඊට පස්සේ ඉවරයි ඊට පස්සේ stop බලමු අපි print එක මෙහෙම දෙන්න බලමු yes නම් ඔයා කියන්නේ odd කියලා නේ right ඔන්න මම තව පාරක් යනවා अन्य दिन दिन डबल कोट्स दम मर कमाक में दम यस नॉय का दान नॉन ही नहीं ये का दान को मैं का यस साइड देखा नहीं फिर मैं का नो साइड देखा नहीं ना मागे फ्लो चार्ट हाँ रे अड़वाक तीन आंदोलन yes. बालन यस नो मिस आप अपितु मैं अरे බද ඩයිමන්ඩ් ෂේප් එකේදී මිස් අර ඒක ක්වෙස්චන් එකක් අහනවා නේ කියලා අපිට ක්වෙස්චන් මාක් එකක් දාන්න ඕන නේද දැම්මොත් හොඳයි නැත්නම් ප්‍රශ්නයක් නැහැ මේකෙන් කියන්නේ ඩිසිෂන් එකක් ගන්නවා කියන එක තමයි එක් සමානයි ඇත්තටම ඒක දානවා සමහර වෙලාවට is කියලා දානවා is x is equal 1 question අදට perfect හොඳයි එහෙම දානවා නම් හොඳයි Right. දැන් අපි මේකට ජුඩා කෝඩ් එක ලියලා දාමු. Begin. Input. Number. X equal number. අපිට පුළුවන් බෙදීම මෙහෙම දාන්න. If x සමානද then කියලා ලියනවා අපි print number is odd else print number is even end if end හරිද මැඩම් මේ එතන mod කියලා දාන්න බැරිද මොඩ් සාධාරණ නැහැ හේතුව මොඩ් කියන්නේ අපි ටැස්කල් වල විතරයි ඒක ඒ ලෙවල් වල පයිතන් වල වෙන සංකේතයක් තියෙනවා එතකොට මොඩ් කියලා දැම්මත් ලකුණු සමහර අවස්ථා වල නොලැබී යන්න පුළුවන් ඉතින් ඊට වඩා හොඳයි get the remainder කියලා ලියන්න පුළුවන් ටැස්කල් වල සුඩු කෝඩ් දැල් ලියන්න පුළුවන් නේද ටැස්ක් මෙමය प्रोग्रामिंग लैंग्वेज इंडिपेंडेंट निदहस प्रोग्रामिंग सामान्योग्राम फ्रेंडली विधि लिया අපිට පුළුවන් මේ වෙනුවට ලියන්න x සමානයි number mod දෙක කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ සංඛ්‍යාව දෙකෙන් බෙදා එන ඉතිරිය ලබා ගන්න කියන එක. ඒක ගැටලුවක් නෑ එම කියන්න පුළුවන්. නමුත් ඒ mod කියන එක දන්නේ පැස්කල් දන්න කෙනෙක් විතරයි. ඒ ලෙවල් වලට කරන්නේ ඕක මෙන්න මෙහෙම සංකේතයක්. mod එක python වල මේක जावा वाला तावे का वो आगे लैंग्वेज टू लैंग्वेज जगह वेनास वेना इधर सामान्य किन्हें एक तो क्यों ना तेरुंगा ना बह है इधर याने मैं सामान्य बेदी मर डिवाइड बाय टू एंड गेट द रिमेंड अन्य हमारी वो बहुत अरे जनरल लैंग्वेज जगह किंग ने लिया नॉन एस जुड़े कोडे का कहिंदा यह म හරිනේ පුතා එහෙනම් අද මට දැන් කියන්න ඕගලන් කොච්චර දුරට ඕගලන්ට ෆ්ලෝ chart එකක් තව ඕනේද ෆ්ලෝ chart programs ටිකක් ප්‍රශ්න වලින්ම කරමුද නැත්නම් workshop එකක් ගිහිල්ලා ප්‍රශ්න යන්ද ප්‍රශ්න වලින් කරමු ප්‍රශ්න වලින් විතරක් කියන්නේ workshop එකක් ඕනේ දාපම් workshop එකක් කරමු මිස් workshop එකක් කරලද කරලම ප්‍රශ්න යන්න හරි හොඩි එහෙනම් මම දැනට මෙහෙම දෙයක් කරන්න මෙතන මගේ ප්‍රශ්න කීපයක් තියෙනවා ඒ ප්‍රශ්න කරපු නැති අය ඉන්නවා නම්
මේ ප්‍රශ්න ටික කරපු නැති අය තාම ඉන්නවද මේ ප්‍රශ්න මේ ප්‍රශ්න පත්‍රය කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මම දැන් අප්ලෝඩ් කරනවා ඔයගලන්ට පුළුවන් කරන්න හරිද right ඊළඟට ඔයගොල්ලෝ මට යෝජනා කරන්න මට මම ඔයගලන්ට දාන්නම් නැවත ෂීට් එක ඔයගලන්ට තවත් කරන්න ඕන දැන් කොහොමත් questions යනවා 11 දවස් දෙකේ අනිවාර්යෙන් මොකද ඔයගලන් questions වලට පුරුදු කරන්න ඕනේ දැන් question answer කරන්න පුරුදු කරන්න ඕනේ එතකොට මම මේ ප්‍රශ්න පත්‍රයත් දාන්නේ ඒක තමයි ඔයගලන්ට තනියම මේ ප්‍රශ්න ටික කරන්න මේ ප්‍රශ්න පත්‍රය කරලා අප්ලෝඩ් කරන්න ඕනේ හැබැයි ඔයගලගේ O level වල කීප දෙනයි තාම අප්ලෝඩ් කරන්නේ answers A level නම් 50%කට වඩා එහා පැත්තේ පිටසක් උත්තර දෙනවා උත්තර ඒ වෙලාවට දෙනවා කියන එක නෙමෙයි අප්ලෝඩ් කරලා උත්තර මට එවනවා ඉතින් එන්නේ ඒ ක්‍රමයට යමු අපි එතකොට අපිට හොඳ සාර්ථකව මේ ටික කරගන්න පුළුවන් මොකද ප්‍රශ්න වලට උත්තර ලියන එක තමයි වඩා වටින්නේ හරි එහෙනම් මම දැනට නතර කරනවා session එක